රැළ වෙරළට ආදරේ කතාවට ආදරේ කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. කොටින්ම කියනවා නම් අපිට මේ සම්බන්ධව කතා කරන්නට ලොකු chance එකක් තියෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්න වෙන්නේ. කොටින්ම කියනවා නම් අපිට තව දෙයක් ගැන මෙතනදී සාකච්ඡා කරන්නට ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුනේ කියන කතාව ගැනත් මම මෙතනදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් තව දෙයක් ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට උත්සාහයක තමයි නිරත වෙන්නේ කියන කතාව. අපි හැමෝටම මෙතනදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්න කියලයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට ඔන්න ලොකුවටම අවස්ථාවක් තියෙන්නේ. කොහොම වුණත් අපි දැන් මෙන්න මේ වගේ කාරණාවකුත් මෙතනදී කතා කරන්න විශේෂයෙන්ම අවස්ථාවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අනිවාර්යෙන් අපි හැමෝටම කතා කරන්නට chance එකක් හිමි වෙලා තියෙන කියන දේ ගැනත් අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තු රසක්ම ඒක රාශී කරගන්නත් ඕනේ. කොහොම වුණත් ජූට් වගේම එතකොට ඉන්න අනිත් කෙනා කවුද? ඒ වෙන කවුරුවත් නෙවෙයි අනිවාර්යෙන්ම ශිවා. රණ්ඩු වෙන්නේ මොන වගේ හේතුවක් නිසා කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපිට අද වීඩියෝ එක තුලින් මෙන්න මේ සම්බන්ධව කතා කිරීමටත් chance එකක් තියෙනවා කියන අපූර්ව කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට කැමති වෙන්නේ කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. කොහොම වුණත් ඇත්තටම ජෝට් නැවත වතාවක් තමන්ගේ බිරිඳව ඉල්ලා සිටිනවා. හැබැයි ඉතින් අවංකවම කියනවා නම් ඔයා දන්නවනේ ඒ තමයි ශිවාට කොහෙත්ම නැවත වතාවක් ලබා දෙන්න පුළුවන් කමක් නැ මේ සුදු මැණිකව. ඒකට හේතුවත් ඔයා හොඳටම දන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා, අනිත් එක තමයි ඇත්තටම ලොකු ආදරයකුත් පවත්වනවා කියන එක ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ කියන කතාව. අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහාම කතා කරන ප්‍රධානම පෙළේ කාරණාවක් වෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අවශ්‍ය කාරණාවක් වෙන් කරගත්තේ කියලයි මම මතක් කරන්නේ. කොහොම වුණත් ඇත්තටම ජූට් මේ දෙයට කැමැත්ත පළ කරන්නේ නැහැ කියන කතාව ගැන අපි හැමෝටම විස්තරාත්මකව මතක් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අවශ්‍ය කාරණාවක් තියෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත් වෙලා තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ අපි හැමෝටම කතා කරන්නත් පුළුවන් කමක් ලැබෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක හරහාම මතක් කරන ප්‍රබලම කාරණයක් බවට පත් වුණා කියලා කිව්වොත් තමයි නිවැරදි වෙන්නේ කියන කතාව අපි අද වීඩියෝ එක හරහා මතක් කරනවා.